ඊට ගැන්න මො හො ඊස්ට කියලා අපි ඉංග්‍රිසි භාසාාවෙන් ඊස්ට කියලා සඳහන් කරන මේ මංගල්ලේ තමයි පාස්කු මංගල්ල එකට සිංහලින් ගැන පස්කුව කියලා පාස්කු ඉරිදා කියලකි න පාසු සිගුරාද වග කලතින දැන් පාස්කු මංගල්ලයේදී සමරන්නේ ඒ සුස් වහන්සගේ කුරසපත්වීම ඒවගේ උන්හන්සේ උත්තානය. ඒ අරතු තමයි සිදුවෙන් උන්හන්ේගේ රොටි කැඩීම. හැ ග නු හොට ංගලේ. එතකොට ඊස්ට කියන වචනය ඉංග්‍රීසි බාසාාවට සාමා ඉදිලින ඊස්ට කියලනද. පොඩි ප්‍රශ්නයක් මං අහන්න කැමති කාගෙන් හරි දන්නවන. මොකක්ද ඊස්ට කියන වචන තේරවා. ඊස්ට කියන ඉංග්‍රීසි වචනය තේරුව මොකක්ද. වචන කර්තයක්ත් තියන්නේ ප පාස්කුවකිව්ාස ඕව කියකිවම පස්ට ඕෝව පසු කර ගියා. අදසව නො ඊස්ට කනෙගැ තේරුම් මකද ඇත්තටම ඊස්ට කියන වචනේ ඒසුස් වහන්සේගේ කුරුසපත්වීම හෝ උත්තානවීමට තියන සම්බන්ධය මොකත් එකත් ප්‍රශ්නයක් හරි ඇත්තම මේක අර කොන්ස්ටන්ටයින් අධිරාජවාදයා ක්‍රිස්ටයානි ආගම ඔෆිශියල් ආගම නැත්තං රෝම අධිරාජ්‍යයේ ආගම හැට පිළිගත්ත වෙලාවේ ඒ වෙනකොට රෝම අධිරාජ්චය පේගන් ප්‍රක්ටස නැතම් මේ පේගන් නමස්කාර්කම විශාල වශයෙන් අදාගන හිටපු අධරාජ්‍යයක්. ඇත්තටම තිබුණා වූ අධිරාජ්‍ය නතරින් පේගන් පේගන් නමස්කාර ක්‍රම වැඩඩිපුර භාවිතා කරේ රෝම අධරාජ්්‍යය. ඔවුන්ට හැම්ම දේකටම දෙවි කෙනෙක් හිටිය. ඒ වගේ ඔුන්ට හිටිය දෙවි කෙනෙක් දෙදේවතාවයක් ඇත්තටම ඔස්ථාරාකිලකිෙන ස්ථාරාකිලකිීනවා. හරි? එතකොට මේ ජර්මන් නැත්තන් ඒ පළාත්තුලතයි මේ දේවතාවියගේ පූජාවන් වැඩිපුර තිබුණන යුරෝපයේ එතකොට මේ ක්‍රිස්ට්‍යයානනි ආගම ක්‍රිතතුවර් තුන්සේ කරන රෝමේටම පියමත කරනගේ රෝමිකයන යුරෝපයටටක් එත යුරෝපය මේ ආදේශ කරගන්නකොට පාස්කු මංගල්ලය ඒ කාලයේ දීම ඒගොල්ලන්ගේ තිබුන පේගන් ෆිස්ට එකක් ස්තරා නැතං ස්තරාගෙන දෙවියන්ට දේවතාවිය ඇතරම් බැලුවුත් ඔබ රූපදැක්කොත් සමහර රූපතියනවා ගොඩා ගර්භාෂතිය ඇතු හදලති ඔය එක ගස් කරනන්නේ දේවතාවිය ෆටලිට ගොඩස් නැතන් එකට සිංහල මන්දන්නනෑ දරුවන් නොමැති අය කාන්තාවන් විශේෂයෙන්ම ගිහිල්ලා යට පූජාවන් කරනවා ඇයට ඒ අයට දරුවන් ලබා ගන්න පිස. ත ඒ වගේ ෆෝර්ටලිටි ගොඩස් කෙනෙ ැ මේ දේවතාවයට කරන්න වූ ෆිස්ට් එකන ත මංගල්ලය යෙදිල තිබනෙත් හරියට මේ පාස්කු කාලයේදීමයි. එතකොට කොන්ස්ටන්ටයි ක්‍රස්තියානි ආගම ඔෆිෂියල් ආගම කලා විතරක් නෙමෙයි ඔහු අනිත් ආගම් තහනකර ඔහුකිව කිසිම වෙනආගම කදහන්න බෑිේගන් පේගන් පටක්ටි ඔක්කමන යොත්ව. ැ ඒ අනිත්තාගම් අදහපු අයට හරි අමාර වුණ, ඒගොල්ලං අවුරුදු ගානක් කරගෙනපු වතාවත් සිරිත්තරිත් එක පාට නවත්තන්. ඒගොල්ල මොකද කරේ මේ ඒගොල්ලන්ගේ ඒ වතාවත්තේ සිරිත්තරි තොක්කෝම ක්‍රිස්තියානිි ස්වරූපයක්කට හරවන්න ගත්තා. ඒගුල් ඒ දේම කළ අනමුත් ක්‍රස්ති්‍යානි ස්වරූපය එතකොට මේ ස්ථාරා දේවතාවයට ඒගොල්ලංගේ ෆිෂ්ට එකේදී ඒ ස්ථාරා දේවතාවියගේ දේවාලයට යනකොට ඒගොල්ලු අරංගියා බාණ්ඩ කීපයයක් එකක් තමයි බිත්තරයයක් මොකද බිත්තරය සංකේතවත් කරන්නේ ජීවය කියීන එක. එතකොට කාන්තාවක් දරුවෙක් ඉල්ලගෙන දෙවියෙක් ගාවට යනවා බිත්තරයක් අරගන සංකේතවත් කරන්නේ මම ජීවයක් ඔයාට පූජා කරනවා මගේ කුසට ජීවයක් දෙන්න ජීවේත් දෙන්නීන එකට ඉල්ලන්න තු බිත්තරයක් අරන්ගිය කට මේ ස්තරා කියන දේවතාවියගේට ආදේශවෙච්ච සතෙක්කින්න ඕන ඕනම දෙවිකෙනකොට ආදේශවච්ච සත්තු ඉන්න. නැ ස්තරා කියන්න දේවතාවට ආදේශ කරපු සතා ටමයි හාවා. එකන හේතුවත්ති නමකොද හාවතමයි වැඩ්ඩිපුරම ඉතිනතරමග වේගයෙන්ම බෝවෙන සතා. වේගෙන් බෝමි සිදන ස ගො මේඉන්න. එතකොට ඒ සංකේතවත් කරන්න තමයි මේ හාවාගේ ලකුණ තියන්නේ. එතකොට අද ඊස්ට කියල සමරණ කොට අපිට පාට්ට මතක් වෙන නම් දෙකක් තියනවා. විශේෂ මේ මාර්කට්ස්ල අපි දකිනවා කඩවල්ගල වර්තමානය චොකලට් එහෙම ළමයින්ට දෙනවා. මොනාද ඊස් එක්ස් කියලා තියෙනවා ඊස්ට බනී කියලා න. බණී කියල කියන්නේ මුොකද හාවට. හරි එතකොට මගේ ප්‍රශ්ටමකයි. Yesසුස් වාන්සිේ නැවත නැගිටීමත් එක්ක. ත්තරට තින සම්බන්ධය මොකක්ද. යෙසුස් වහන්සේගේ නැවත නැගිටීමත් එක්ක හාවට තින සම්බන්ධය මොකක්ද. මොකර එක යස ැකට ව පැන්නද නැත හාාවෙක් වඩාගනාවද යෙසුස් වහන්සේ ැිට බිත්තර අතින් කරන්නාවද ස් කිසි සම්බන්තාවය නේ බැටලුව සම්බධරන්න ැටලුවව සම්බඳධ කරන්න පුළුවන් පස්ක බටලුව හැටු නොස පජාවන එක කිසි ප්‍රශ්න හාවගේ බිත්තර තිදිනම්දධ මොකද. ඒ කෙෙන්ම අපිට පැහැදිලි වෙනවා මේ මංගල්ලය ක්‍රිස්තියානි මංගල්ලයක් නෙමෙයි මේක පේගන් නැත්තම් මේ අන්නේ භක්තිකයන්ගේ බබිලෝනියානු ඒ ක්‍රමයක්ත් එක් ආපු දේවතාවකට කරපු නමස්කාර ක්‍රමයක් වසර ගණනාවකට පස්සේ ක්‍රිස්තියානි ස්වරූපය අරගෙන ක්‍රස්තියානි සභාවට ඇතුළලෙච්ච සැමරීමක් සහ සැමරීමෙ ක්‍රමයක් දැන් ඒ දවස වැදගත්. අමත කරනරකයි මේ දවස තමයි ේසු කරිසුස් වහන්සේ නැගිට්ට දවස. මරණය පරාජය කරලා මරණය පරාජ ඇත්තටම පරාජය කරලා නැවත්ත ශරීරාකාරව නැගිටල අදටත් ජීවත්වෙන ඒ මහා සිදුවීම සිදුවෙච්ච දවස තමයි පාස්කු ඉරිදා. එක සිංහලෙන් කතා කරන වචනය හරියටම හරි. පාස්කු ඉරිද. හ. එතුට පාස්කු දවසේදී උන් වහන්සේ නැගිට්ට එක, බිත්තරයකටයි හාවෙකුටයි සමාන කරලා ඊස්ට කියල දාපු යුරෝපයෙන් ආපු පේගන් ප්‍රක්ටිස් එකත් තම මේ වෙලාති. එක යුරෝපයෙන් ආ අපික්. එක දෙවන් වවාන්සර කොහෙත්ම සබන්ධ කමක් නෑ ෙසුස් පන්සර කොහෙද සබධ කමක් නෑ ඊස් රයිත් කොහෙත්ම සම්බන්ධ කමක් නෑ. එතකොට මේ යුරෝපයෙන් ආප දෙයක් යුරෝපේම ඊටපු දේවතාවයක්ට කරපු නමස්කාර ක්‍රමයකට ආදේශක කරපුද මේක යුරෝපයන්තමයි ගොඩක් කරේ. ඒ ක්‍රස්ටයානයාගමට කොහෙත්ම අදාල නෑ ෂස්ටකීන වචනය සහ, ඒ නමස්කාර නැත්තන් ඒක උ සමරණ ක්‍රම බිත්තරය හාවගේ දව.